හ අයිබන් දරුවනේ අයිවාස අයිබ හරි අපි අමෝද අලුත් පාඩමත්ති නේද මොක දද පාඩම අපේ වීජය ප්‍රකාශය ලියන දරුවන් මාත්සුකාව වීජය? වජ ප්‍රකාශන හරි ඉසල බලමු මොකදද වීජය කියන්නේ කියලා වීජ ප්‍රකාශනයක් කියන්න මොකද වීජය කියන්න මොනොද කියල බලමු නොදන්නා පදයක් නොදන්නා පදයක් අඩංගු ප්‍රකාශන වලට පි කියෙනපුතේ වජය ප්‍රකාශනයක් කියලා මොකක් දෙන්න වීජය ප්‍රකාශනයක් කලි ඇන දරුවනේ නොදන්නා පදයක් අඩංගු ප්‍රකාශනයකට අපි කියනවා වජය ප්‍රකාශනයක් ලියන තරුවක් දාලා තරුවක් දාළ මෙම ලියන දරුවන් නොදන්නා පදයක් නොදන්නා පදයගෙන අගේ දන්නේ නැති එකක් නොදන්නා එක්කනෙ නොදන්නා පදයක් අඩංගු ප්‍රකාශනයක් නොදන්න පදයක් අඩංගු ප්‍රකාශනයක් වෙන පාට පෑන කම්පුතියි වජය ප්‍රකාශන වජීය ප්‍රකාශන පශ ලෙස හඳුන්වයි ලියපුපෑනෙ ලෙස හඳුන්වයි වීජිය ප්‍රකාශන ලෙස හඳුන්වයි. එතකොට මගේ දරුවන්ට දැම් මතකද අපි හතවාසරදි වීජියය පදවලට එන වීජය සංකේතවලට මොනෝදේ උදාගත්තේ. හරියට මහරි ඉංග්‍රීසි ෝඩිය සිිම්පල් ලක්ෂරූල කරලියන්න පුතේ, වීජය සංකේත සඳහා, වීජය සංකේත සඳහා, වීජය සංකේත සඳහා, ඉංග්‍රීසි හෝඩියේ ඉංග්‍රීසි හෝඩියයේ, ්‍ර සිිම්පල් ලක්ෂර භාවිතා කරයි ඉංග්‍රීසි හෝඩේ සිිම්පල් ලක්ෂර භාවිතා කරයි උදාාරන A BD ආදී ලෙස ABC ආදී ලෙස අනුධාරම විජ්‍ය සංකෙතවලට. එතකොට පුතේ ඉංග්‍රීසි හෝඩියේ ඕනම සිම්පල් ලක්ෂරයක්ක් හොදාගන්න පුළුවන් හැබැයි ම මගේ දරුවන්ට අක්ෂර කිහිපයක් හොදාගන්න පැයි කියලා ඇති. මොනවදමං ගන්න පා කිය ඇත්තේ. අන්නහරි ඔය ඉලක්කම් එක්ක පැටෙලෙන අක්ෂර තියෙන්නේ ඕවකුර වගේ ඒවා යොදාගන්න එපා. ක්පුරුව හරි මලිුවවතරන පහහිලක්වදක පටලවන්න ලියන්න එපා හරි වගේ අර අක්ෂරත්ත ලක්කාම් පැටල නේ වනම් ගන්න එපා හර එතකොට අපිට පුළුවන් එහවා ඔන්න වීජය සංකේත අන්ුරගන්න පුළුවන් වීජයේ ප්‍රකාශනයක් අඳුරගන්න පුළුවන් එනම් ේති යන්න පුතේ වීජය ප්‍රකාශනක දුුදාාරණයයක් වන්න බලමල් ලියන වීජ ප්‍රකාශනය ුදාාරණයක් එන දොහයි මෙ බල මෙයා කවදේ? පශයක් මේමවත්තරි මේක මාරු වෙලාවනං දොලා එකතු කිරීම එක් මෙජ ප්‍රකාශනයක් ඇයි මේ බලන්නකෝ අගේ නොදන්නා එක්කෙනෙ කින්නවනේ එම් අගේ නොදන්නා ඉන්න ප්‍රකාශනවලට අපි කියනවපුතේ වජ ප්‍රකාශන කියල මේ එක්ටියගේ අපි දන්න ඕන අගයක් වෙන්න පුළුවන්ර ඉළඟඩබි වලමු ලියන්නපති අනුමාත්තුකාවය වජිය ප්‍රකාශනය? පීජ ප්‍රකාශනයක පද මිනික මට කියන්න පුතේ වීජය ප්‍රකාශනක පදවෙ වෙන්නේ කොහොමද දරුවෝ සංගුණකයි පදවෙෙන් වෙන්න කාගෙන්ද පද? ඒ නනෑ මම ඇැහවේ වීජය ප්‍රකාශනයක පදවෙෙන්වෙන්නේ පද හඳුනගන්න ගනිකාගලා තියන කොටද ගනිත කර්ම වලිනුත් කීපය අපියකට යොදාගන්නේ එන මෙම ගම්මුකෝ හා මෙම ගමු එක් ධන හත්තර තියනවා මට කියන ගොයාගේ පද මොනවද එ එක අනිත් එක්කෙනා? අත හා ඔන්න හරිගේ පද හෙව්වා මේගේ පද කියන්න මට අන්න පටන වගත්ත දෙුව හොට ම ාගනක හේ දිගන ගත දැම් මතක නැයි කියන්න මේ වෙන කොටට වීජය ප්‍රකාශනක පදවෙන් වෙන්නේ එකතු කිරීමෙන් හා අඩු කිරීමෙන් පමණයි වීජය ප්‍රකාශණයක පදවෙන් වෙන්නේ එකතු කිරීමෙන් හා අඩු කිරීමෙන් පමණ ලියන් ස්සල්ල එක තරුවක් දාලා වජය ප්‍රකාශනයක වජය ප්‍රකාශනයක පදද වෙන්වන්නේීජ ප්‍රකාශනයක පදවෙන්වන්නේ එකතු කිරීම හා අඩු කිරීමෙන් පමණි වීජය ප්‍රකාශනයක පදවෙන් වන්නේ එකතු කිරීම හා අඩු කිරීමෙන් පමණි එකතු කිරීම හාඩු කිරීමෙන් පමණි ඒ අම්මිනුක මට කියන්න දෙවනිය එකේ තියෙන පදමොනවාද එකයි වයි? දෙවනකයි එකකයිවයි අනිත්ක්ෙන කවුද පහ ඊළඟ එක පදවෙෙන් වෙන්න පුතේ එකක් තුනයියම් අනි එක්කෙන කවුද හත ල ් උදාහර තුනලියල පුතේ පදටක ඉස්රයි ලියන්න එක්තන හතරය පදවෙන්න එකක් එක් අනි එෙක්කෙන හතර යියි දන පහ එක පද දෙයි වයි අනිත් පදය පහ තුනएම් රින හතරේ එක පද තුए අනි පදය හතර පදවෙන් වෙන විියන හතර පද දෙකයි එකක් එක කතර දෙකයිවයි දන පහේ පද දෙකයි එකක් දෙකයිවයි අනිත් පදය පහ තුනයියම් රිනහතරේ පද දෙකයි එකක් තුනයියම් අනිත් එක හතර පැදිලීනේ ඉළඟ එක පුතේ සංගුණකය අඥ්ඥාතය සංගුණ කෙළිය අනුමාත්චුකාව අඥාතයේ සංගුණකය අඥාතය කියන්න නොදන්නා පදය කියන එක අඥාතයේ සංගනකය අඥඥාතයේ සංගුණකය තැම්බලව මේ සංගුණකය කියන්න මකක්්ද කියලා ගමුබොඩිධාරණයක් මවල යනවපුතයේ වනදයනවා ප්‍රකාශනයක් මෙහම තුනයි එම් එකතු කිරීම පහ දැම් මට කියන්න පුතේ මේක අඥ්ඥාතය කවුද හරි හරි අඥඥාතය එම් ඔයාලට පේනවද එම්මකුරට ඉස්සරහිගින් තින්නවා තවුද තුන මේ දෙන්න අතරේ ලකුණමොකක් දැත්තේ. තුනයි එම න්න හරි. මෙන්න මෙයාට තමයි පුතේ අපි කියන්නේ. අඥාතයේ සංගුණකය කියලා. එහෙනම් කෞදවේ සංගුණකේ කියන්නේ අඥඥාතය ගුණවෙලා තිීනයි ලක්කම. කෞදපුතේ සංගුණකේ කියලා කියන්නේ ගුණවෙලා තිීනයි ලක්කමට කියනවා. අඥඥාතයේ සංගුණකේ කියලා. මේක ලියලා සංගුණකේ ඉතාල අදදාළ පෙන්න්නන්න. යටටිලියනකපු තෙමෙහෙම අඥාතය ගුණවී ඇති සංකයාව අඥඥාතය ගුණවී ඇති සංකයාව අඥඥාතය ගුණවී ඇති සංක්‍යාව එහි එහි වෙනපාට පෑනකින් සංගුණකය, සංගුණකය ලෙස හඳුන්වයි ඒයි සංගුණකය ලෙස හඳුන්වයි හරිදපුතේ හරි ඔන්න දැන් එතකොට අපි අඥාත අඳුරගත්තා අඥාතය සංගන කඳුරගත්තා වීජිය ප්‍රකාශනයක පදාඳුරගත්තා වීජය ප්‍රකාශනයක් යන්නන්නේ මොකක්ද කියලවන මත අක් කර ගත්තා හැදිරි නෙමේ දක්වා හරි. එවස්සේ මංල් කතා කරන්න නියතාක්ඥාත ලියන්න ඕන්න නෑ එක පොඩක් කතා කරහ මැති නියතාක්ඥාතයක් කියන්නේ මෙන්න මෙච්චරයි පුුතේ හිතන්න ගෙදරකට හැමදෑ එකම ප්‍රමාණයක් කිරිමිලදී ගන්නවා. අපි හතේක් ගත්ත මේ උදාහරයමත ගොත්තමයි. ගෙදරට එකම ප්‍රමාණයක් හැමදෑම උදේට කිරිමිලදී ගන්න. හැබැයි අපිියෝක දන්න නැත්නම්. මනිුකුට මතකැ උදාහරයක් උුණා හතවසරද හරි. අපි ඒගයි මලදීගන්න ප්‍රමාණය දන්නේ නැත්නම් අපි ඒකට කියන්න මොකදද අඥාතයි අපි දන්නේ මිලදීගන්න ප්‍රමාණය අපි දන්න නැත් නම් පුතේ එක අඥාතයි එන අපි දන්නේ හැබයි එතන තියෙන්නේ හැම දෑම එකම ප්‍රමාණයක් නම් ඒ නියතයි හැම දෑමේ එකම ප්‍රමාණයක් නම් නියතයි අප අගේ දන්නේ නැත්නං අඥාතයි අන්න ඒවාගේට කියනවාමගේ දරුවනේ නියත අඥාත කියලා ඒකයන්නේ කට නිශ්චිතාගයක් තියනවා හැබැයි අප දන්නේ නිශ්චිතායක් තිනවා අපි දන්න නැත්නගේට කෙනපුතේ නියත අඥාත කියලා තවර්ගයක් තිනව විචල්ලය උදාහරණකින් ගම්මු වෙළඳ සලක දයිනිකාදායම වෙලඳ දව සලක දෛනි කාදායව පුතේ දවසිින් දවස ඉහල යන්න පුළුවන් පහල යන්න පුළුවන් ඒය නිෂ්චිතාගයක් නෑ නියතාගයක් දෙන්න බෑ මෙන්න මේවාගේවට කියනව පුතේ විචල්ලයන් කියලා එතකොට අපි මේ නියතාක් ඥාතවල්ටත් විචල්ලයන්වලටත් තමයි වීජීය සංකේත භාවිතා කරන්න පැදිලීනේ හරි. එ පොඩි උදාහරණයක් කල්ලා මෙතැනින් ඉස්සරහටයාමුව අපි පාඩමි මේ ලියන් ඕන නෑ මට උත්තර දුන්න ඇති. හතරයි එම් ධනපහ මං එක්කෙනෙගෙන් අහන්නන් මට මේකට උත්තර දෙන්න පුතා මඟන ප්‍රස්්ටට උත්තර දෙන්න. විහග. නදම ග මට කියන්න ොපුතේ මේ ප්‍රකාශනය කොහොමද කියවන්නේ සර්මන් දැනාවේ ට හරි මඟන්නන් අපේ චමිද චවිදු එම් දන පහයි බොෝදයි හතරයි එම් දන පහයි මට කියන්න කොපුතේ චිල්කි මට කියන්න දූ මේකේ අඥඥාතය කවුද අඥාතම් මට කියන්න මිනුක මෙයාගේ මේ ප්‍රකාශනය පද මොනවාද මනිකු මයිකෝ් හ එකතරය අනිත් එක පහ තකට බොමෝන්දයි ොර මගේ දරුවන්කො කියවන්නේ හතරයියම් දන පහ කියලා. එක් කෙනෙක්වා මේකේ අඥාතය එම්. තව කනෙක්ව මේ පදවෙන්නේ එකහතරයියම් අනිත් එකක පහ බෝමෝන්යි. ඊළඟට මම හනවාපේ සන්ධීපගෙන්. සධීපක මං අහන්නේ මේ ප්‍රකාශනය තියන ගනිත කර්ම අනුපිළිවෙල මහන්නේ ප්‍රකාශනය තියෙන ගනිත කර්ම අනුපිළිවෙල ගුණ කිරීමයි එකට කිරීම ලළමයි කිබද නට එන්න ෑයරු ම මේ යි ප්‍රශන රුප ගුප ොද ට දරන්ට ප්‍රශන තුේ හිතල මයි එක දැම ගුපකට හරි කටත් ත් ගප කරම න්න පුළුවන්ගයට එන්න පුළුවන් හරි. හරේද හරි! එදවට පුොතේ අන්දිමඩුක්තර දුන් අපේ සන්ධීප කිව්වා මේක ගනිතකාරර්ම අනුපිළිවෙල ගුණ කිරීම. ඒඟට එකතු කිරීම කියලා බෝම හොදයි. කො එද ගුණ කිරීම තියෙන මෙන්න මේ ද අතරේ දෙ අතරෙ ඉන්න ගුණකිරීම මෙතන ඉන්නව එකතු කිරීම . එනම් පැහැදිලි. ඔයාල්ට ඔයාලගේ පාඩ මේ පලවෙනි පුනරීක්ෂණ අභ්‍යාසි කරන්න පුළුවන් මේ දැන් ඉගෙන ගත්ත දැනු භාවිතා කරලා. පැදිලි අපි අමපු තේතනින් ඉස්සරහට. ගොඩනගම වීජිය ප්‍රකාශනයක් මතක් වවෙන්න අත් එෙක්ක. ලියන්න අනුමාතෘකාවය වීජය ප්‍රකාශන ගොඩනැගීම වීජය ප්‍රකාශන ගොඩ නැගීමීජය ප්‍රකාශන ගොඩ නැගීම අර මේ අඥාතය සංගනකය කියනකට මොනා දුන්නද අඥඥාතය සගුණ කය කියනකට ඕ ලිවුවනේ අඥ්ඥාතය සංගුණකය කියනම කද පුුතේ අඥ්ඥාතය ගුණවෙලා තියෙන සංක්‍යාව පෙළියක් ලිවා එකට හරි. පොඩි ප්‍රකාශනයක් ගොන්නගමු ලියන්න පුතේ මෙහෙම නිමල් ළඟ රුපියල් එක් ප්‍රමාණයක් ඇත නිමල් ළඟ රුපියල්ක්ස් ප්‍රමාණයක් ඇත. මල්ඟ රපියල් එක්්‍රමයක් ඇත. ඊට වඩා රුපියල් පණහක් වැඩි සංක්‍යාව සොයන්න නිමල්ලඟ රුපියල් එක්ස් ප්‍රමාණයක් ඇත ඊට වඩා රුපියල් පණහක් වැඩී සංකයාව සොයන්න. ප්‍රකාශනයක් තයි ඉල්ලන්නේ. ඊට රුපියල් පනහක් වැඩීලු පනහක් වැඩීලු. ලේසිනේ ොන්ඩි ෝරි ගනක් ව ර මොකදද උත්තරේ ගුණ කිරීම වීද ෝ ර පිළිතුර මොකක්ද පොතේ එක් ධන. ප එ එකතු කිරිය පණහ මෙතන වැඩි කියන්නේ ගුණ කරන්න කියන එක නෙවෙයි මේකට වඩා පණහක් වැඩි කියන එක මීට වඩා පණහක්න පනක් එකතු කරන්න යෝන කොමද ගන්නේ එක් දානෑ පණහයි. පැහදිලිනේ ඔන්න ප්‍රකාශනයක් ගන්නැකුව. ත ඒකට තා පොඩිය එකක් හඳු. ඉට පස්සේ මට සජාතිය පදය එකතු කරික කොඩක් කතා කරන්න න චෝට එකක් කදලයක් ඉ රහට. දියන්නපුතේ මේ ගාන. හාාල් කිලෝගරෑම් එකක මිල හාල් කිලෝග්‍රෑම් එකක මිල මේ දවස්සල්නඟඉති අස්ප ගණන් නේද. හාල්කිලෝග්‍රෑම් අනේති අපි නම් දන්නෑ උවිලති නො අපි නෝ ගණන්නන් දන්නෑස ඕ එක ඇත. හාල් කිලෝග්‍රෑම් එකකමිල මේ දවසල ගණන් කියන්න බැරිනිසා අපි වීජයංකේතියක් දාලා කියමු. හාල්කිලෝග්‍රෑම් එකක මිල. රුපියල් පීවේ! रुपयाल पी वे राइट हाल किलोग्राम देखा खा हाल किलोग्राम देखा खा हाल किलोग्राम एका देखा देखा हाल किलोग्राम देखा खा रुपयाल विशाख वाटीना විසක් වටියි රපියල් විස්සක් වටි ගිනි පෙට්ටි දෙක්දී ගනहाලයි ගිනි පෙට්ියි හරිශෝ ල්යි ගිනි පෙට්ියිදී ගන රුපියල් දහස රුපියල් හමද වන තිර දසල ගනන්ග හැට කරන දහදදිල ගන්නම හරි සහල් කිලෝගෑම් දෙක් ගිනිේ රුපියල් විස්සක් පටනා ගිනිි පෙට්ටි දෙක් මිලදීගන රුපියල් දහසක් ලබාදුන් පසු රුපියල් දහක් ලබාදුන් පසු ලැබෙන ඉතිරි මුදල හාල් කිලෝග්‍රෑම් එකක් පී ගිනි පෙට්ටි දෙකට විස්සයි මුදලාලි මාමට දුන්නා රුපියල් දාහක් ඉතිරි මුදලහන්න ගලපන්න බලන්න ලස්සනට හාල් කිලෝ එකක් පී කිලෝ දෙකක් ගත්තා. ගිරිපෙට්ටි දෙකටම විස්සයි දෙකටම විස්සයි දාහක් මුදලාලි මාමට දීලා. වන්න බලන්න ඔයාලෝ කෙටිය ද ම වගන්තුන ලිය දැන්ට පෙන්න්න කමක්න කටියල් ලිට වෙන බලන්න සහල් කිලෝග්‍රම් එකමිල රුපල් ඊ නෙවෙයි දෙක සහකිලෝग्ම්. පුතේ එකක් පීනම් දෙකක් කියද දෙකයි න්න ආකිලෝ දෙකේවිිල ඔයා ගත් ඕකනවා අමාරුම වැඩේ වැඩේ හරි. හාල්කිලෝ දෙකේමිල ඔයා ගත්ත. ඉරගට ගිනි පෙට්ටි දෙකේමිල. ්ටි රුපයාල් විස්සයි එහනම් ඔයම වැයවූ මුදල බල්ලමු කොච්චර වැය වුනාාද කියලා වැයවූ මුදල කොමද පුතේලියන්නේ හාල්ලෝග්‍ර දෙකට ගින පෙස්ටි දෙේ ම කර අපට සිරිපේ නෑනේ සකය බලාගෙනමලියන්නේ ොඩ පොඩි මාජි එක දාකිෙන ති එ බා මාජින්න එක මගේ අති මැකිලා නැන මේ එක බෝඩ් එක සපුර්න පෙන වාල ීමවාවයින්නේ ම පොඩිලත් ධාන්ේකත්ම කළ දාළවා හරි එම් කොම දෙන්න පුතේ දෙකයි පී එකතු කිරීම විස්සයි ඔන්න වියදම එනත් දැම් මෙතෙන්න්ට මං හැදුවට පස්සේ මගේ දරුවන් කියන්නන්නේ එහ ඉතුරු මුදල් ලැබෙන්න්න ඕන කොමද කියලා දාහා අඩු කිරීම වරහග අඩු කිරීම වරහන් නැ තුළේ දෙකයි පී එකතු කිරීම විස්ස බෝ මෝදයි මං හිතු වරහන දෙකක් නැද්දෝ නැද්දෝ කියලා. පට මතක හතේ දෝග දීපු ගමන් කත්වේ වරහන් දන්න තු තමැලි. දැම් මතකයි ගැන බොම හොදයි. පුතේ එතකොට මේක මොකක්ද මේ වරහණෙන් අදහස් කරන්නේ පලමුග මේ කොඩස පලඹුව සුළු කරන්න ඒ කියන්නන්නේ ගිය වියදම ඉස්සෙල්ල හොයන්න කියන එකයි. වියදම හොයලා දාහෙන් අඩු කරන්න කියන එකයි. දහ පිටිපැස් මට මතකයි ඉස්සර අපි දැම්මේ දහ දුන්න ගවන්ක ඒඩද. බොබෝදයි දැම්මතකයි දැන් කරන්න වැඩි දැන්දාන්න ඉස්සර අඩුමක දාහෙන් තමයි පුතේ අඩුවවෙන්නේ දැන් වැරදි කරන්න හත්තේ ක්කම දැන් හදාගෙන තමයින්න බොමෝදයි. එනම් දාහ අඩු කිරීම වරහන් නැතුලේ දෙකයිපී එකතු කිරීම විස්ස හදිසිේවත් පුතේ මේක වරහණු නොතිබුුණන මොකක් වේද මෙෙනවවා මෙහම ලිය නෝක. දහා අඩු කිරීම දෙකයිපී එකතු කිරීම විස්ස. මිනුක වරහන්න නො දැම්මන මොකක්ද වෙන්නේ මෙම දා දාෙන් දෙකයිපි අඩුවෙනවා හරි ඉතතුරු වැඩි පුරහම්බ හරි මොකක්ද වෙන්න මේ? බලන්න හරි ෝක පහ දලිමාවල ඉන්නව නම් මේ දාහෙන් හල්වල මිල අඩු කරලා. ගිනි පෙට්ටි දෙකා පිට දීල මුදලාලිාව ග සල්ලිත් අපිට දෙේනවා. හරිෝ එහෙම මුදලාලිමාවල හරි අඩු ඉන්නවා. ඉන්න හදිසිේ. හරි එහ මුදලාලිමාවලෝ දැන් කඩේ මුදලාල නැතිලාවට මුදලාලිමාවකගේ පුතාහෙම සමල්ලට කඩ ඉන්නකොට හොෝකගන හදනවා හරි. අප කකටති හතවසර හෙමක් එන කොමේටියල මතම හල දෙන්න ගාන දැන් ද අන්නු ඉ එකර ගත්තර පස්ස නිසා දන්න එහෙම පැදිලිනේ හ එනම් ඔන්න ප්‍රකාශනය එන්න ඕන පුතේ දහ අඩු කිරීම දෙකයි පී දන විස්ස පරහන්න තුළේ එක තියෙන්වවා බොමෝන්දයි එනම් තව එක් ගානක්හදලයක්න් ඉස්සර හට එලන්න මේක ටක්සිිය ටැක්සි හරි යනප්‍රිය කතාවන මේකට ලියන්න පුතේ ර කුලීරතයක් පළමු කිලෝමටරට පළමු කිලෝමීටරට රුපියල් අසුවක්ද රුපියල් ලසුවක්ද. වැඩිවන සෑමකිලෝමීටරයකටම වැඩිවන සෑමකිලෝමීටරයකටම රුපියල් හතලිහ බැගින්දාය කරයි. පමු කිලෝමීයටයි අසුවයි පුේ වැඩිවන සෑම කිලෝමීටරේකටම. රිය හතලිය බැගින් අය කරයි රුපියල් හතල බැගින් අය කරයි මෙම රතයෙන් මෙම රතෙන්කිලෝමීටර් දහයක් පවෙනි ලෝමී රුපල්යි වැඩි වන හැමකටම හතල්හ ගාන ම අසයි වැඩි වන්න සෑම කිලෝමීටයකටම හතලිය ගානේ මේ රතෙන් කිලෝමේටර් දහයක් ගමන් කළ පුද්ගලයකු ගෙවිය යුතු මුදල හරි කොමද පුතා ගොඩනා ගන්නේ දැම් බලන්න පලවෙනි කිලෝමීටට අසූවයි ඒ යන්න පුතේ ඕක ත්‍රිවිල් එකක් නං දොරෙන්න්නඇගල එහා පැත්තේ දොරෙන් බැස්සන රුපියල්ලසුවක් දෙන්න වෙනකතිේ. ගියත් නැතත් අසුවුවයි. පළවෙනි කිලෝමිටය කොහෙෙන් බැස්සත් අසූුවයි. කිලෝමීටර් දෙකක් ග්‍යානං පලවෙනි එකට අසුවයි දෙවනි එකට හතලිහයි එන එක සිය විස්සයි ගෙවන්න ඕන. කිලෝමීටර් තුනක් ග්‍යානම් මේකේ හතලිහ කෑලි දෙකයි අසුවයි එකසිිය හැටයි. කිලෝමීටර් හතරක් ග්‍යානම් මේකේ. හතලියෙන් තුනයි අසු වෙන්නේ එකයි. අසුවෙන්නේ එකයි. පලවිනි කිලෝමිට අසුව ගවන්න වෙනවා. මමත් දවසක් එහම ඇව්වා පලවිනි කිලෝමිේ නැතු අංකල් දෙවනි කිලෝමිට්‍රි ද අපට න්න බැරද කියලා. හරි එහෙම බැකව පලවිනි ලමිට අන්නම ඕනකිව හරි. හරි එතකගට පුතේ මේ කෝමද හැදන්න වෙන්න හැදෙන විදි. පලවෙනි කිලෝමිට අසුවයි ඒක ගෙවන්නම වෙනවා. එක තුුණා. මට කියන්නකෝ දෙවනි අපි කිලෝමට කියා ගීල ඔක්කොම යි මම විීජය පදයක් නොද මේ පලවෙනි ගාන දුන්නක තේරුම් ගන්න පුතේ ඔක්කොම දහයනං ගියේ තව ඉතුරුලා තියන්න පළවෙෙන කිලෝමටේ ඇර තව කිලමටයි නයි හොයාගන්න ගුණ දහය අඩු කිරීම එක හයාු එකවේ පලවෙනි කිලෝමිට මෙතර ති න. එනතා කිලමිට ගවන්න ඕන දහයාඩු කිරීම එකක් එක නමය කරය ගෙවන්න ඕන ඒ නමය ගුණ කරන්න ඕන කියගානයද කියගානේද අත නිහගාන බලන්න මම වීජපදයන් නොද මේ ගත එකකා ප බට හොඳට තේරෙන් ඕො නිසා පලවෙනි කිලෝමිට්‍රේට පුතේයා සුවයි? වැඩිවන සෑම කිලෝමීට්‍රේකටම රුපියල් හතලිහයි. ඒනම් මේකෙන් කිලෝමීටර් දහයක් ගියාලු මෙන්න ප්‍රකාශනය පලවෙනි එක්කෙනාලිව්වා සූුවයි ඒනම් තව ඉතුරු කිලෝමීටර් ගාන බලන්න ඔක්කොම දහයයි එකක් අඩුකරා මොක දෙකේ ගාන වෙතරතිීෙන. ඒනම් එකක් අඩු කරල්ල එනාගේ ගුණ කරන්න ඕන ඉතු ඒවටගෙවන්න ඕන හතලිියගානේ. පැදිලිනේ ඕක සුළු කරන්න වහෙමයි. ඉසල්ල වරහන හතල මතකයින පිළිවෙල වන්බේගුවයා. අස්සු හතලිය දාහය එක කඩුකරන්න නමයයි වරහනි වත් වනා ගුණ කිරීමම දැන් ගුණ කරනෝ ඉස්සෙල්ල හතලි ඒව නමයක් රුපියල් තුන්සිිය ඇටයි. පලමියගඉන්න අසුවක් ඒ නම් පුතේ රුපියල් හාරසිය හතලිහයි ගෙවන්න ඕන් හදාගන්න ඊළඟටමන් දෙන ඔය ගානමය විජිය සංකෙතදාලා. ලියන් නඔය ගාන මෙන්න මේයාආකාරෙන් එකකට බලමු කොම ගල පන්න කිය ලියන්න පුුතේ ඕකමයි ගන්නේ කුලී රතයක් කුලීරතයක් පලමු කිලෝමීටේ් රුපියල් ලසුවක් ද පමු කිලෝමට රුපියල් ලසුවක්ද වැඩි වන සෑම කිලෝමීටේ රුපියල් හත ලියක් දාය කරයි පලවනිිුවයි වැඩි වන සෑම එකටම හතලිහ ගානය අය කරනවා කති හතලිහ බැගන්න අය කරයි මෙම රතයි මෙම රතයින් ම මෙන්න මෙතන දුර වෙනස් කරනවා මෙම රතයින්ලෝමීටර් රෙක්ස් ප්‍රමානයක්ලෝමීටර් එක් ප්‍රමානයක් ගමන් කළ විට ගෙවිය යුතු මුදල ක් ප්‍රමාණයක් ගමන් කළ විට ගෙවිය යුතු මුදල. යි දැන් ගොඩ නගන්න බලන් පරිසවමට ප්‍රකාශනි. එක සුළකරන්න ෝ නැවට ප්‍රකාශනය විතරයිෝන සුළු කරන්න ඕන ප්‍රකාශනය විතරා කොම දෙන්නේ අසුව වෙනස් වෙන්නේ නෑ එකතු කරා මෙන්න මේ දහයගාවට කෞද්දැන් එන්නේඒක් අඩුකිරීව එක වාරයක් හතලහ ගන්න ප්‍රකාශන පම එක දුන්නේ මේ වගේ ගනන් අපිට ඉතාම සුලභවනෝ අපති ගේ සුළුකිර තාම සු බෝති නම් හරි ේටියය සු කර න්න ොම යන නට ප්‍රශනය කොඩන්න හම ගන තිිපන ති ්‍රශ ගො ර ග ල හරි ලියන් අනුමාත්‍රු කාව සජාතිය පද සජාතීය පද සජාතිය පද අපි දන්නවන ඉතින් ඒ අයනම් නම කියන්න කොට්ටම තේරෙනවා සජාතීය කියන්න පුතේමා ප අ සමා පමා සම එකම වර්ග අය සම ජාතියේ අය තමයි සජාතිය පදකිලකයන් මේ බලන්නක පුතේ एक දෙකයි තුनाක් පහක් මේවා කවුද සජාති අයි මේ සට්ක සජාතියයි මේ වයි දෙකයි වයි තුනයි වයි පායිවයි දායයි වයි මෙවකවුද සජාතියයි මේ අඥාතේ සමාන පද තමයි සජාතිය පද කියන්නේ. අඥාතය සමානද සජාතිය පදවේ ලියන කරුවක් දාලා අඥඥාතය සමාන පද අඥාතය සමාන පද, සජාතීය පදවේ. සයි කියනවද අඥාතය සමාන පද අඥ්ඥාතය සමාන පද. සජාතීය පදවේ. දැල්ලමයි සූදානන් වෙන්න. මහල්ලාට මේ සති අග වෙන්න පුළුවන් ගැන සිකුරාද වගේ වෙන්න පුළුවන් සියලු දෙනාට පන්තිටස එන්න වේවි. ඔන් Onlineයි පන්තියේ මේ දක්වා කරපු වැඩ ටික ටියුට්ටික සම්පූර්ණ කරගෙන නෝට්ටික බලන්නේ අපි සූදානම් වෙනවා විපාර. තැන් අපට බලන්න ඕන මේ ඔන් Onlineයි පන්තියෙක් මිචර කල් කරපු එක ප්‍රගතියක් තියෙනවද ඒ ප්‍රගති අනුවතමයි අපි තීරණය කරන්නේ. Online පන්තිය දිගට ගෙනියනවද නැත්නම් ඔන්ල්ල එක නවත්තලා අපේ සාමාන්‍ය පන්තියේ විතරක් කරනවද කියෙක් ොක දැන් අප පන්ති දෙකම කරගෙන යනවා සාමාන්‍ය පන්තිය දැන් අපේ දරුව ඉන්නවා න් Onlineයි පන්තේත අපේ දරුටිකක්කන්නවා හරි දැන් ගොඩක් තැන්වල මේ දෙකයි යන්නේ නෑ ගොඩක් පන්ති කරන්නේ එකයි හැබයි අපි ලොකු කැපකිරීමක් කරලා අපේ දරුවෝ වෙනුවෙන් පන්ති දෙකම පවත්වාගෙන යනවා හැබැයි මේක ප්‍රේජනයකු තින්න පයි දැන් අපි බාලනවා ඔන් Onlineයි පන්තියේ පලදායිතාව කොහමද කියලා ඔයාලගේ වැඩවලි අපි ඒක බලන්න ඔයාට දවසක යි ටියට්ටිකයි පොත්ටිකයි ඔක්කුම අරගෙන පන්තිට එන්න කියවා. මේ දක්වා කරපුදේවල්ට ො එදාට ගරෝක්කමටික යාලගේ අදාල පුත්පට්ටික බල්ලා තේරුම් කරලදේ මොකක්ද වෙන්නේ සරහට කියලා. හරිනේ මොක දැන් අප සාණ්‍ය පන්තිය දැන් සුපුරුතු පරිදි සෙනසුරවාාදේවිද. පරණ කාල සටහන්ට දෙගෙන වැඩ කරනු. තේරුණානේ ස අඥඥාතයන් සමාන පද සජාතිය පද වේ. ඉළඟටලි අන්න පුතේ සජාතිය පද එකතු කිරීමට හා අඩු කිරීමට හැකිය එකට මෙහෙමලින්න සජාතිය පද එකතු කිරීමට හා අඩු කිරීමට හැකිය සජාතිය පද එකතු කිරීමට හා අඩු කිරීමට හැකිය බලන්නකෝ අපි හිතඋම්පුතේ දෙකයි එක්ට තුනයි එෙක් එකතු කරන්න තිබ්බ කියලහ මේ වගේ වෙලාක මොකක්ද කරන්නේ සංගුණකයි එකතු කරන්නේ මේ බලන්න දෙකයි තුනයි පහයි! කාගේව ද එක්ගේවා.හරිලේසි. හතයිය එකතු කරා පායිය. අතයිපායි දොලායි කාගේවද එම්ගේවා හරිලේසි සජාතිය පද එකතු කරද්ධි පුතේ සංගුණක එකතු කරන්න තියෙනක් ඥාතය මදාන්න සජාතිය පද එකතු කරද්දි සංගුණක එකතු කරන්න තියෙන ඥාතය මදාන්න එනම් මට කියන්න මේක එම් දන හයයි එම් මාරවැඩි අඥඥාතය කියයලා සංගුණක එකතු කරන්නකෝ දැම්ම එක සංගුණකයක් නෑ නෙසර එකතු කරගන්න. එතන තින. අන්න හරි මගේ පුතාට පෙනුනාමට නොතිබුණ නො මෙතන පෙනනු නැතුවට. කවුද ඉන්නේ. එක ඉන්නවා. අඥඥාතයක් ඉන්නව නම් තනියෙන් තනිවෙලා නෑ කෞ දෙ ඉන්න තනියට. ඉන්නවා එන මේ එකතු වෙන්න එකයි හයයි හතයි අඥාත එනම් හතයියම් අඩු කරද්දිත් පුතේ අේ කහදාගනක් මේ උදහන්කුට ල් ලියග ටගල් දෙකයිෙක් ද තු එක්හ හතයම් න පහයම් දොලහය එම් න හයයම් හතයිෙම් සංගුණකේ කනං අපි ලියන්නෑ ලිවේ නැතිවුණට අපි දන්නවා එක ඉන්නවයි කියලා. ලියනුපපුතයෝතනයාටි සජාතිය පද එකතු කිරීමේදී. සජාතිීය පද එකතු කිරීමේදී සජාතිය පද එකතු කිරීමේදී සංගුණක එකතු කර සංගුණක එකතු කර තිබෙන අඥඥාතයම යොදයි සජාතිය පද එකතු කිරීමේදී සංගුණක එකතු කර තිබෙන අඥඥාතයම යොදයි. හරිද පුතාලා හරි අභිබලම්පුතේ සජාතිය පද අඩුකරද්දි ඒ නම් ඉතින් ඕකමනේ ලේසිීනේ මෙ බලන්න හයයිX අඩු කිරීම පx අරක සංගුණක එකතු කරා නං මේක සංගුණ ක අඩු කරන්න පුතේ හතෙන් පහක් අඩු කරා දෙකයි කවද හයි පහ නහම දෙකයි x දොලාහයි වයිගෙන් පහයි වයි අඩුරා දො ප සංගුණ කඩු කරන්න හතයි. කවදක්ඥාතේවයි හත්තායිවයි හදාගන්න පුතමේ දෙක හරිද? ලියන්න පුතේ මෙහෙම සජාතිය පදාඩු කිරීමේදී සජාතිය පදාඩු කිරීමේ දී සංගුණකාඩු කර සංගුණකාඩු කර සංගුණ අඩුර. තිබෙන අඥාතයම යොදයි සංගුණක අඩු කරෑ තිබන අඥාතයම යොදයි සංගුණක අඩුකරනවා තියෙන අ්ඥාතයම දානො. පුතේ විජාතිය පද කියන්නෙම නොවදේෙනම්. අඥ්ඥාත සමාන නැතියව මේ බලන්නකෝ. දෙයික් දනෑ. හතරයි වයි තියෙනවා මේ දෙන්න අපට එක තු කරන්න පුළුවන්ද බෑ මොකද හේතුව අඥාත සමාන නෑ ඒක අන්න පුතේ මේ සජාතිය නෙවෙයි මෙවට කියන්නේ විජාතිය පද කියලා මොනද මේට කියන්නේ විජාතිය පද ත අටිල්ලි නනිළඟට තරුවත්දාලා සංගුණකස්ොරි අ ඥාත සමාන නොවන පද අඥාත සමාන නොවන පද අඥාත සමාන නොවන පද අඥඥාත සමාන ඕවන පද විජාතිීය පද වේ විජාතිය පද වේ විජාතිය පද එකතු කිරීමට හෝ අඩු කිරීමට නොහැකිය විජාතිය පද එකතු කිරීමට හෝ අඩු කිරීමට නොහැකිය විජාතිය පද එකතු කිරීමට හෝ අඩු කිරීමට නොහැකිය රි පොඩි ගණන් දෙක් හද ඉස්තරහටිය මුත් අක් ගල මේ ගලන් දෙක හදමුූ පන පළවෙනි ගානය. දෙකයි දන තුනයිවයි රිනක් දන දෙකයිවයි අදන්න මේ ගාන දෙකයිX ද තුනයිවයි පනක් දන දෙකයිවයි. සජාතිය පදි ඉන්නවනං. ලකුනත් එක ගලවලා එක ළඟට කල්ල ලියාගන්න සජාතිය පද ඉන්නවනම් ලකුණත් එක්ක ගලවලා එක ළඟට කල ලයාගන්න තුර සුළු කරන පහසු. එබලන්න දෙකයි එක් ගත්තා. කෝතාව මෙන්නක් සින්නවා රිනත් එක්ක ගේන්න ගලවලා. දන තුනයි වයිඉන්නවා ඔ යන්නතාව වයි පද මෙතන ඉන්නවා දන දෙකයි වයි. අදේ ගේනකොට ලකුණත් එක්ක ගලවන් එන්න ද සජාතිය පදක තු කරන්න ඩු කරන්න පුළුවන් මෙතන ඩුකරන්න තියෙන දෙකයි xක් ගියාම එක්සි තුරු වෙනවා දන තුනයි වයි දන දෙකයිවයි කියන්නේ දන පයි ව දන පහයිවයි ධන පහයිවයි පැදිලිනේ ලේසි ර ඉගේ කැමේක හදමු තුනයි එ එකතු කිරීම හත අඩු කිර එ එකතු කිරීම පහ තුනයි එ එකතු කිරීම හත අඩු කිරීම එ එකතු කිරීම පහ සජාති අය පුතේ පදේ ගලවල ලකුණත් එක්ග එක ළඟට ලකුණ වැදගත් අදමුක හර් කෝමද ලියන් ඕනුපුතේ මම්ක දෙයියම් නෑ නැමට පදටික පෙළගස්සන දදිකයන් ව තුනයි යෙම් ගත්තා ඉළඟට අඩු කිරීමන එකතු කි දැනහත එකතු කිරීම පහනේද හරිනේ දනහත දප සුළු කරමේ තුනයි එගේ එම අඩු කරම කවුද පතතිතුරුවෙන්නේ දෙකයි හතර පහක් එකතු කරා දොහල් හ බලාලන කොච්ච ලසිද කියලා මන් දෙනවා අඥාත තුනක් තිීන එකක් මෙන්න මේ වගේ. පක් දන තුනයි වයි දන ඉස පහ හතරයි ඒසෙන්. දන තුනයිවයි දන හතරයිස රින දෙයික් රින දෙයිවයි රින තුනයිසේ හදන්න හදන් පහයික් දන තුනයිවයි දන හතරයිස. රින දෙයිෙක් රින දෙකයිවයි රින තුනයිසෙ හරිනේ හරි මංගන්න මේකකාගෙන්ද ගන්නේ දුලක්ෂි කොමදුපුතා එනොදමාව රයි දුලක්ෂිමට කියන්නක පද පෙෙන ගස්සන්න ඕනු දිිය. පහයි න දෙ පහයි එක් ගාවට කෙනාව එක්සයි අඩු කිරේව දෙකයි එක් ීලඟට තුනයි දන තුනයියි. දන තුනයිවයි ඉන්න දෙකයිවයි. තිින දෙකයිවයි. ධන හතරයි සෙට් වැරගුත් බොමොද ැපුතා සුළු කරමු පයෙන් දෙකක් තුනයි කවුද එ තුනෙන් දෙකක් එකයි කවුදයි එකයි වයිලියන්න වෛලි වන ඇති. හතරෙන් තුනක් එකයි ඒ නම් එතනත් එකලියන්න ඉසෙට් පිරිිතුර තුනයි එක් ධන වයි ධනේ්. ධන වයිධනෙඩ ැපුළුවන්නේ ඔන්න සජාතිය පද එකතු කරන්න අඩුරන්න පෙරලි පෙරලි හදන්න පුළුවන් සජාතිය පද එකතු කරන්න ගොඩ පුතේ සංගුණක එකතු කර. සජාතිය පද අඩුකරන වනම් සංගුණනක අඩුරන. තිීනක් ඥාතයම දානු. විජාතිය පද මුකුත් කරන්න බෑ ඔොහෝමම තියන්න ඔය හිටු කියල ඉන්න තමයි කියන්න වෙන් ය අනුමාත්‍රකාවේ අඥාත තුනක් අඩංගු වීජය ප්‍රකාශන ගොඩනැගීම ලොකු වැඩකට යන්න හදන්නේ අඥාත තුනක් අඩංගු වීජය ප්‍රකාශන ගොඩනැගීම අඥඥාත තුනයි වන පුති නොදන්නා පද තුනක් තින එක ගොන්නගන්න ආදන්නේ අඥඥාත තුනක් අඩංගූ වීජීය ප්‍රකාශන ගොඩනැගීම ඥ්‍යාත්වත් තුනක් අඩංගු වීජිය ප්‍රකාශන ගොඩනැගීම උදාහරණකන්න නේද එකය නොදන්නාපද තුනක් තිය හරි අපි ලියම් පුතේ මේ ගාන මෙහෙම දියන්න එක කරුපියල් බැගීන් එකරුපියල් එබැගීන් කරුපල්ග පොත් දහයක්ද කුපල්බැග පොත් දහයක්ද එක කරුපල් වයිබැග එක කරුපියල්බැ පොත් දහයක්ද. පදහයක්ද පොදහයක්ද එක රුපියල් වයිබැගුපල් වයිබග පෑන්නටක්දපියල් වයිබැගින් පෑන් අටක්ද පොගත් පෑන් ගත්තා කරුපියල් මකන පහක්ද මිලදී ගත්විට එක කෘුපියල් එක්ස්බැගන් පොද්දහයයි එක කෘපියල් වයිබැගින් පැන්නටයි එක කෘුපියල් ලිසෙට බැගන් මකන පහයි මිලදී ගත්විට ගෙවිය යුතු තුිල වීජ්‍ය ප්‍රකාශනිින් ගොන්න ගැෙ ලියගන්න ඔන්න. තේරවන විජ්‍ය ප්‍රශන ගොන්න ගන්න කියලා රි ගේ වියතුමිල හොයන්න හදන්නේ මේ බලන්න පුතාල එනම් අපි පලවෙනි වගන්තිී ලියාගාම් පුතේ පෑනකමිල සමානයි රුපියල් එනල් ලියනවා. पැ පොත පොතක मिल समाයි रुपියල්ල දवනි වගතිය පපුත ප දහයක मिल එන න්නේක් නං දහයක් කියන්නේ ද ළඟ වගන්තිය पැනක मिल ප රුපියල් වයි එනම් පෑන් අටකමිල. හරිලේසීන එකක් වයිනං අට කටයි වයි අටගුණ කරන්න තියන්නේ. පෑන් අටකමිල මකනයකමිල. පල පහකමිල මකන පහකමිල පහයි අරිලේසි අන්තිම වගන්තියපුතේ වැයවූ මුළුමුදල සමානයි පොද්ධයට දායයික් පෑන්නටට ටයිවයි න එකතු කරා ටයිවයි එකතු කර මකන පහට පයි පයින අවසාන පිළිතුර ද ධන අටයිවයි දන පහ පැදිලීද මගේ දරුවට තේරනාදය කරපුදේ ඔූ තරුණ තේර තේරුණ හරි මම හරි ආගත්තමම්ම හලා මංම කියලා තේරුුණාදපුේ ඔහ තේරුණා ර තේරුණා හරි එක විඩියෝ කෙ න හ දෙන්න පැයි එක කතාගරන්න ෑනේ මං කගර පද සයාර ස ස ඉරෙන සිගනල් අඩුවයි ස්ලෝය කෝස රතු පර .

ඉ ලපරිම තිනවනේ ඒ මකක් ගැටලක්නොට කියන පුත හොඳේ මොදේ අර පාී පනරතුවා ඒ මදවස ම මගේ විතරේ න න ගල න මම්බැල මේ සිගනල් කනු අයි හරි දන් දැ දස ඔර ට කර ද න දන්න ම යි බැලීම මේම කරලා බැලවීමේ එකන කුටිකක් කො පෙන් වා කර මට හිර මක්න හරි සොයා ඒවා ග ති ද රා ග ර හරි පුතේ හරි කර පුදේ පැහැලී දන යාටමේ දක්වා ව ඔව එදොර මේක පිළිතුර දහ අයික් දානටයිවයි ධන පහයිසි හ එන පුතේ හිතන්න ඔය පොට්ටික අරගෙන රුපියල් දාහක් දෙනව මුදල අරි මාමට එම් ඔොහද මේ ප්‍රකාශනය වෙනස්සෙන්නේ දාහරින ටික වරහන් වෙනවා කෞද දායයික් ධන අටයි වයිධන පහයිසෙන් වරාන් වෙනවා කාගෙන් අඩුවෙනවත් දරුවනේ දාහ අඩුවෙන මේටික වරහන් කලා මේ පැත්තෙන් අඩු කිරීම දාහකිලා අපි දාන්නේ නෑ අපිදාන්නේනෑ කෞු දැම්මත්කමන අපි දාන්නේ. ඒ එක තැන ගට වොම් පපුඩිගණල්ලි ුියන්පුුතේ ඉයත බා්ඩ මලදීගෙන ඉහත බාණ්ඩ මලදීගෙන රෘපියල් දාහක් ලබාදුන් පසු ලැබෙන ඉතිරිමුදල රෘපියල් දහක් ලබාදුන් පසු ලැබෙන ඉතිරිමුදල යන්තිික කොඩක් දැම මේකළ හරි සරලයින හරි ලේසි දායෙන්ගුණ කර ටැන්ගුණු කර පහින් බලුම් බෙදීම ගානකුදතිල ියන කුතේ ගාන කිලෝග්‍රෑම් එකක් කරුපියල් කිලෝගෑම් එකක් කරෘපියල් කිලෝග්‍රෑම් එකක් කරෘපියාල් බගු ලෝග්‍රම් එකක් කරුපියල් එක්බැගු එබැ බොනයිකිලෝග්‍රම් දෙකක්ද ලෝගම් එක කරුපියල් එක්බැ ස ලෝග්‍රම් දෙකක්ද ම් එකක්ද කිලග්‍රෑම් එකක් රුපියල් වයි බැගන්නු සී දෙකයි කිලෝග්‍රෑම් එක කෘුපියල් වයි බැගන්නු කිලෝ එකක් වයි බැගින්නු මොනොවයි අපි ගන්න . තේ කොලග්‍රෑම් දෙසය පණහක් තේකොලග්‍රෑම් දෙසය පණහක්ද සීනිගත්ත තේ කොලගත්ත අුලක්නෑ. ලග්‍රෑම් එක කරුපියල් ලිසෙට් බැගින් කිලෝග්‍රෑ කරෘපියල් ලසෙට් බැගු ඉ් බැගු මකක්ද ගන්නත අපිද කවද කහ මටේ කහකායිග හරි හරි කිලෝගෑයක් කරෘපියල් ලසෙට බැගිු කහ ග්‍රම් පංසිීයක්දැ. කහග්‍රෑම් පන්සියත් තීනවායි කැනතින් මේ දවා සොල හරි මිනිස්ස මයිනේ හග්‍රෑම් පන්සිය අතිරකගන්නේ ම්තු ඇතවයි කහවලට ගියපු කලන්නේ දැගිති කලරින් දාලා තමයි කන්නවෙන් ඕ අර විජේගේ දරු කලින් දාල දෙ ඇත්තවයි ඕ මමදැක්දය පු සිටිදිනමක් කරි පැකටයක් කදල දෙේ ගාන ඕ හරි හරි ගන්න තමයි හරි අරනයෝ එතුන මමකත්පුතකිුවේ සීනිි කිලෝගරෑම් එකක් එක් ගානය කිලෝ දෙකයි කිලෝ එක කරෘපියල් වයි බැගින් තේකොල ග්‍රෑම් දෙ සිය පණහයි කිලෝ එක රුපියල් ලිසෙට් ගානේ කහ ග්‍රෑම් පන්සීයක් මිලදී ගන මිලදීගන මලදීගන රුපියල් පන්ද හසක් කහ තින නිසා ඒගන්න නොදා බැ රපියල් පන්දහසක් ලබාදුන් පසු ලබාදුන් පසු ලැබන ඉතිරි මුදල සොයන්න ලැබෙන ඉතිරි මුදල සොයන්න ර වගන්ති ගලපන්න සීනි කිලෝ එකක් මෙච්චරනං දෙකක් මෙච්චරයි තේකොල කිලෝ එකක් මෙච්චරනං ග්‍රෑම් දෙසිය පනහා මෙච්චරයිහ කිලෝග්‍රෑම් එකක් මෙච්චරනං हाගग्ෑम පांansiයක් මෙच්चराයි, Galaපන්නේ විදි वाति. හරි ස <playlation> <happy inhale> දමින්දු කතා කරන්න අත් බරනවා කොල්ල දමින්දු දමින්දු තරවෙල ක මත ඉින්න ගිල්ල දන්න මතක රවෙල දන්නඉන්න හරි යන්න බල පහළවෙෙන පුතේ සීන කිලෝග්‍රෑම් එක මිල ලිව්වා මොකක්ද එ ඒනම් පුතේ සීන කිිලෝග්‍රෑම් දෙකක මිල වගන්ති ලියගන කලපල තේ කොළ කිලෝග්‍රෑම් එකමල වයි පුතේ කිලෝ එකක් වයි ඉල්ලන්නේ දෙසීය පණහක දෙසය පණහක් කියන්නේ කිලෝයින් කියකින් එකත්ද හතර එනම් කියද බෙදන්න ඕන හතරෙන් එනම් දෙසිය පණහක් කියන්න පුතේ වයි බෙදීම හතරයි. නිකන් සරලොවී තන්නකෝ. කිලෝ එක කෘපියල් පණහයි. මොනවාහරි. එ ග්‍රෑම් දෙසිය පණහක් පලන්නමකක්ද කරන්නේ පණහා බේදනවා හතරේ කෘපියල් දොළහයි පණයි එමන දන්නේ ඒවගේ තමයි. කිිලෝ එකක් වයිනං දෙසය පණහක් බලන්න හතරෙන් බෙදනු. ගත්තා ඊරගට කහ කහ ආකානව කහ කහ ගත්තා ර කිලෝ එකක් කීසෙන් ඉල්ලන්න පාන්සීයක් කිලෝ එකදීල පන්සීයක් නං හොයන්නේ දෙකෙන් බෙදන් ඩෝන්. කිලෝ එකදීල දෙසිය පණාහි නං හතරෙන් බෙදන්න ඕනෑ ෝ එකදීල පන්සිී අයි නම් දෙකෙන් බෙදන්නඕන කිලෝ එකක් දීලා ග්‍රෑම් සීයක් ඇහුවනං දාහයම් බෙදන්න ඕන. කිලෝ එකදීල ග්‍රෑම් දෙසයක් ඇවනං පයිෙන් බෙදන්න ඕන ඇයි කෙටි ක්‍රමටක මතක දයා ගන්නන්නේනවටක් ගාල හරි ඔන්න පුතේ වියදම මෙන්න සීනිවලට මෙන්න තේකොළවල්ට මෙන්න කහවලට ඒ නම් මුළුවියදම දෙකයි එක් එකතු කිරීම වයිබෙදීම හතර එකතු කිරීම ඉසෙට් බෙදීම දෙකයි. කඩේට දුන්න නම් පන්දාහක් මේක වරහන් කළා ඉස්සරහට දාන්න පුතේ පන්දාහක් පන්දා අඩු කිරීම මෙන්න ප්‍රකාශනය කෞද ප්‍රකාශනය. දෙකයි එක් එකතු කරා වයි බැදීම අහතර එකතු කරා ඉසෙට් බෙදීම දෙක පැහැදිලීේ අමාරුවක් නෑනේද වැඩිය ගාන නෑ පුළුවන් ගොඩනගාගන්න ප තුන නෙවේ පහකාවත් පුළුවන් ඔයාලට ලේසි යි තාපොඩි මෙහම ගානක් කදල ලියන්න පුතේ පගානක් කද පාගාන වඩත් ගිනී කියන කරන හරි වතුර එකක් කම පාගාන ලියන්න මෙම පාංගාන ලියන්න පාන් ගෙඩිය එක මිල රුපියල් ටීවේී சிපටී පාගඩියකල රුපියල් ීව රුපියල් ීව රියල්ති පාංගඩියකල රුප ව පාන්ගඩියක රුපල් දහයකින් වැඩිවිය පාන්ගඩියකල රුපල් දහයකින් වැඩිවිය පාන්ගෙඩියකමල රුපියල් දහයකින් වැඩිවිය පාන්ගෙඩියමිල රුපාල් දහයකින් වැඩිවිය ර පාන් ගෙඩියක නවමිල හදන් පාන් ගෙඩියක නවමල රුපියල් දහයකින් වැඩි වුණලු හගලදාන ප්‍රකාශන හරිද කොමද පුතන්නේ ටගතු කිරයි ී එකතු කිීම දහයයි ඕකට විලගානය පාන් ගෙඩි දෙකක මිල අය ගොඩ්නාගන්න ප්‍රකාශනයක් පාන් ගෙඩි දෙකක මිල අප ඉතින් පාන් එහෙම වැඩිය කන්න ෑනේ ද ගෙදෙට ගෙනවා හම ඒඉතින් ඔයයි ෙඩිය එකට ගපල පුඩි කෑලි දෙ එකක් කනොමීට කෝමෙයි දෙකක මල ඔ යන්නේ? මෙන්න ගෙඩිය කවිිල දෙකෙන් ගුණ කරා නේද මේක කියද ගුණ වෙන්න ඕනෑ දෙක ඔොමති යන්න සුරු කරන්තාටිකින් කියල් දෙන. හරි ඔන්න ක්‍රමේ මෙන්න ගෙඩියක් මෙන්නේ වගේ දෙකක් දෙකෙන් ගුණ කරන්න ඔන්නන් සමහර දරුවවා මෙවය දෙක ගුණ කිරීමත්ගේ කවක් නෑ අවක් නෑ කවක් නෑ දැන ටෝමයක් එතන ගුණ කිරීමත් දා ඇති. හරි වරහන ඊලක්කමයි අතර මුකත් නැත්නම් අපි දන්නවා අපපුතේ අනිවාරයම තියෙන්නේ ගුණ කිරීම හරි එනිසය ොදැම්ම කල ගටුවන් නති න පංගි දැ මලත් දන්න. හරි ලියන ඊලං ගානෝකට ඕකනමලි යන්න. පාන් ගෙඩියක් නිෂ්පාදනය සඳහා පාන් ගෙඩියක් නිෂ්පාදනය සඳහා පාන් ගෙඩියක් නිෂ්පාදනය සඳහා රුපියල්ක්ස් ප්‍රමාණයක් වියදම්වේ ේ එක ගෙඩියක් හදන්න රුපියල් එක් ප්‍රමාණයක් යනවා ගෙඩිය එක ලාබේ සොයන්න එක ගෙඩියක් හදන්න යන වියදමෙක් ගඩියක ල හෝ දන්නවා අපි එන ලාබේ බලන්න පුතේවි කුණුම් මෙලෙෙන් ඒ හදන්න ගියපුේද වාඩු කරනවා එ ලාබය හොල දන්න බලන්න ලියන්න ලාබය එක ගෙඩියක ලාබේ හොයන්න මෙන්න ගෙඩියක मिलේ ටීදන දහයයි. ඒරල් ලාභයහන්නමකක්ද කරේ පාංගෙඩිය විකුණු පලෙන් පාංගෙඩිය හදන්න යන වියදවා අඩු කරා මෙන්න මේව තියෙන්න ඕන ටීධනදහය ඒක තමයි මුලින් සුළුවෙන් ඕන කද පාංගෙඩි ගනාපි හදාගන්න පයි ඒකෙන් හදන්න ගියපු වියදම පුතේ අඩු කරන්න. ීධනදහය වරහන්න තුළේ අඩු කිරීම එ පැදිලිද මේේ දේ තේරුණා හරි ඔන්න නම් පාංගඩියකින් ලාබේ වීජය ප්‍රකාශන රි ලේසි බලන පුත මෙෝ මහා මාරු දේවල් නෙවෙයි හරිම සරල්ල දේවල් තියෙන්නේ හැබැයි ඉතින් අපි මුල්ලයි දම්ම හරියට වැඩේ අල්ලගෙන අන්න ඕනෑ එහෙම නොත්නම් වැඩේ හරි සරලයි නැත්නම් තමයි වැඩ සංකීර්ණ වෙන්න හරි අපපුද ළංගාන මෙහෙම ටැංකියක ජලය ටැංකියක ජලය එම්ප්‍රමාණයක් ඇත ටැංකියක ජලය එම්ප්‍රමාණයක් ඇත. ට එ ටැට එ ටිය පැයකට ජලයලීටර් පැයකට ජලලීටටැට බට එ පැකට ජලලීටර් ී ප්‍රමාණයක් බැගින් ලැබේ පැකට ජලලීටටී ප්‍රමාණයක් ලැබෙනවා ට ජලයී ප්‍රමාණයක් ලැබේ එමටැෙන් එටැ එටැ පැයකට ජලය ලීටරක් ප්‍රමාණයක් ඉවත්වේ ගානතේරුම් ගන්න කුතේ මෙන්න එම්ප්‍රමාණයක් ජලය තිබුණ මේකේ පැයකටටී ප්‍රමාණයක් ජලය එනවා ඒවාගේම ටැන්කියෙන් නෙක්ස් ප්‍රමාණයක් ජලය පිට වෙනවා පැය දෙකකට පසු පැය දෙකකට පසු පැය දෙකකට පසු ටැන්කයේ ඇති ජමාය පැය දෙහකට පස්සේ ටැන්කයේ තිබෙන ජල ප්‍රමාණය අහ. ප දෙකට පසු ටැන්කයේ තිබෙන ජල ප්‍රමාණය සොයන්න හදන්න එහෙනම් එතකොට බලන්න පැය දෙහකට ටැන්කියට කොච්චර ජලය ඇවිල්ලද. පැයදකදදි ටැන්කීන් කොච්චර ජලය පිට වෙලාද. ඒක එකතු කරන්න කාටද ටැන්කී තිබ්බ ජල ආපපුටි ගියපුටි කාඩු කරන්න එච්චරයි. ආපටික එකතු කරන්න දියපුටි කාඩු කරන්න. හරි ද හරිනේ? ිය ඇදයි සතාව අප දහින්ද හොල්මන් ලායින්න අයිමද ඒවාගේනික මාවනිකක් පිනෝදික නරලෝ හොල්මං වගේ මට මට පලනි දස න් Onlineන් පති ඇවිල්ල තිරන්න එදොදි පොඩිපොිය ල් සාගත්තත් තිේද අප අතිබනිඉති මුල්මදවස ඔන්ලයින් කරන්න කියනකොට කල්පනා කරදී යෝ මේක කෝමද කරන්නේ ෆිස්සු ඇදනවනේ ළමයි නතු ගන්නනවායි කියන කම්පියටර ද බලාගෙන හැබැයිතින් දවසක් කරනකට ඊට පස්ස දසා නදැන්හිතනවා දිකටන් Online කරති ො කිය සාර්කන තිකටම මකද මේ පිකල්පයක් නැති සාතමයි මේ කරන්නේ පන්තිය විතර සාර්ථකනෑ ද අපි ලාමය පේෙන්නෑ ලාමය වැඩ කරන විදදි අපට පේෙන්න අපි හිතනවා මෙහෙම කරනව ඇති කියලා අනට ම දන්නෑ කෝමද වෙන්න කියලාි ඒ කටිකක් බලන්නතව පතිරිදන්න කියලාපි වැඩසට නාදන්නේ හරි එ නිසා ඔන්ලයින් කියන්න මේ සීටසිියක් සාර්ථ ක්‍රමයක් නෙ වෙයි පෙලාවේ හැටියට වෙන කරන්නම දෙයක් නැති නිසා කරපු දෙයක් හැබයි අපඒ කරපුදේ සාපේක්ෂව සීට සයක්ක් උපරිමෙන් කර පිට කරන්න පුුවන් දරුවෙනෙන් ඔන්ලන් වල කරන්න පුළුවන් සසිියයට සිය අපි කැපවීමෙන් වැඩකරා. මො අපි වෙනපතිවම වඩියෝ එක අතම් වෙන අපි වීඩියෝ එක දා ඕන රම් බලන්න දුන්න වීඩිය එක හරි නිසා ඒ වගේ අසී මාන්තික විදිහට අපේ දරුන්ට පාසුකන් සැලසවා මුදල් අපේක්ෂාවකින් තොරව. හරි. බලනේ නම් පුතේ තැන්කේ ජලය එම් ප්‍රමාණයක් තිබුණා එනම් පෑකට ටී ප්‍රමාණයක් එනවනක් පුතේ පෑ දෙහකට කොච්චරනවාද දෙයිටඒ නන පෑ දෙකක් ජලයාාවනම් එමට දෙකයිටී එකතු වෙනවා එම්ට එකතු වෙන දෙයිට ඒපුේ පෑකට එක්ස් ප්‍රමාණයේ බැගි නොන්න පිට වෙලා යනවාෑකක් නම් පෑකට කිය පිට වෙනවායි දෙයික් ඒක මොකෝවෙන්න ඕනෑ අ අඩ වෙනවා අඩ ව මෙතන මිනුක එක කිරීම විතරක්ති නිසා ලොකුවුලක් නෑ වහණද නොදනක න වඩා හොදයි ඕන්නම් එකතු කරලා ඒකෙන් අඩුගනායිත් මක් නෑ. මෙතන වරහන්න ඉතාම අ්‍යශ්‍ය වනය මොද එකතුකිරීම අඩු රීම දෙන්න ඉන්න නිසා ගුණ කිරීම බෙදීීම වගේ ති පන තමයි වරහන් දාල පෙන්න්න න මෙයා ස්සල සු කරන්න හ එ එම් නකයි අඩු කිරීම දෙකයි හරි නේද එ ඒදක්වායටක පුළුවන් වයාලට හදාගන්න ය අනුත්සරහ වොට සතය තිය අනුමාත්කාවක් වීජය ප්‍රකාශනයක් වීජය ප්‍රකාශනයක් සංක්‍යාවකින් ගුණ කිරීම වීජය ප්‍රකාශනයක් සංක්‍යාවකින් ගුණකිරීම මේ බලන්නක පුේ අපි ඉතන්නේ ඔන්න තිනවා එක් දනවයි කියලා වීජය ප්‍රකාශනයක් එ දනවයි. මෙයා ගුණ කරන්න ඕන ලුපුතේ පහෙන් අද මිසල බ ගුණිකිර ගනක මංකවි දැක් තාටහක කියල් දෙන්නම් කියලා මේ තෙතෑ විලසී. මෙන්න මේ වීජය ප්‍රකාශනය පහෙන් ගුණ කරන්න ඕන හරි සුළු වැඩක් මගේ දරුවන් තියෙන්නේ. න්න බලන්නම පද කරන්න ඕන කියලා දවදානය බලාගන්න මෙන්න මේ පහෙ ලක්කමෙන් වරහන ඇතුළේ තියන සියලූම පද ලකුණුත් ඇතුළුව ගුණ කරන්න ඕන. වරහනට එලිය තින ඉලක්කමෙන් වරහන ඇතුළේ තියෙන සියලුම පද ලකුණුත් එක්ක ගුණ කරනවා මේ බලන්නක මෙයාගේ ඉසරහ මොකුත් ලකුණක් පේන්න නෑ කියන්න පුතේ මෙතන ඉන්න එක වුද ලකුණන ධල මොත් තින්නේ ධන එන පහත් ධන සංකයාාවක් ධන පහ එන පුතේ පහ ක්ස් ගුණ කරන්න මොකත් දෙන්නේ මෙතනත් තිනය ධන ලකුණක් මෙයාගේ ඉසරහත් ලකුණක් නෑ කියන්න දනෑ දනයි ධනයි ගුණ වඋන හ පිළිතුරේ ලක්කුණ මොකක්ද ධන එන දන් ලකුණ ඉසරහට අපි දාන්නෙ නෑ. ඉලයක බලන්න. පහගුණ කරන්න වයිගෙන්. ආයි වයි. පහයිවයි ලකුණ බලන්න පුතේ ධන සංකයාාවක් දන සංකයාාවක්. දනයි දනයි ධන එහනම් එක පිළිතුරෑ. ධන පහයියි පැහදිලීද මේක බලන්නක තුන්වාරයක් එම්රින දට බල් උක්ර දෙන්නමට තුනකාගෙන්ද ගුණ වෙන්නේ එග එතකොට මොන එ වෙනවද තුනයි එම් වෙනවා ඒළඟට ගුණවෙන්න කාගෙන්දීග තුන්වරක් පීමකක්ද යිල්ී ඕන දැල් ලක්ු නො යන්න වගේ පුතේ පලවනිකේ දනයි දන ඉසරහ දන ගැටලුවක් නෑ. මෙතන දන මෙතන රින එහනල් ලකුණු අසමාන දෙන්නේ ගුණ කරහා පිළිතුරේ ලකුණමොකක්ද රින එනම් පිළිතුර? යි එම්රින තුයිප. පෑදිලීද හදාගත් මේ උදාාර දෙ දාගර හරිද හ ල අපති යොත්තන යාට මෙහම දරුවත් දාලා වජය ප්‍රකාශනයක් වජය ප්‍රකාශනයක්ජය ප්‍රකාශනයක් සංක්‍යාවකින් ගුණ කිරීමේදී. ප්‍රකාශනයක් සංඛ්‍යාවකින් ගුණකිරීමේ දී. වීජය ප්‍රකාශනයේ සෑමපදයක්ම වීජය ප්‍රකාශනයේ සෑම පදයක්ම වීජ ප්‍රකාශනය සෑම පදයක්ම, එම සංකයාාවෙන් ගුණ කරනු ලැබේ බීජය ප්‍රකාශනය සෑම පදයක්ම එම සංකයාාව ගුණකරනු ලැබේ ් එන උදාරණ කහිපයක් හදම් මෙන්න පලවෙනි එක දැන් තර ද පෙන්න්න ඕන්නෑ හොඳේ වගර ඉතාල් දැමවට පා උදාරණ පෙන් නොනිසා දෙවාරයක් එම් දන තුනයි වැනි ඉළඟ එක හතර වාරයක් දෙකයි එක් ධන පහයි තුගියක තුංවාරයක් එම්රින හතයි වැනි ළඟක දෙවාරයක් දෙකයි එක් රින වයි ධන අටයි ඉළඟක. හතර වාරයක් පීරින කිව්දන දෙකන ගනම් පහයි. हां सर शाह डिकनी ओवरराइट सर ओवरराइट आरिस sunari <Adi> netmi එත්ම හරි දමිඳු දම මයික ඔප්කරගෙන උත්ර දුන්නාකමක් නෑ ෆයිට් වැඩේ හරි නේ යනිිසරට බලපලවෙෙන එක දෙකෙන් ගුණ කරා දෙකයියම් දන හයයි දෙවරක් තුන හයයි දෙවනි එක හතරවරක් දෙක අටයි දනයි දනයි දන හතරවරක් පා විශ්සයි අයිXක් ධන විසයි හරිදාගන් තුවරක් M තුන ධනයි රියි තුවරක් හත විසිකයි තුනයි M රින විසිකයි දෙවරක් දෙක හතරයි එකන හතරයිX යිරියි රින දෙකයි වයි දනයි දනයි දන අටවරක් දෙක දසයි හතරයික් ්‍රීන දෙකයිවයි දන දසයි. ඉළඟ එක පුතා හතරයි පී දනයි රිනයි රීන හතරයි කිව් දනයි දනයි දන අතරවරක් දෙක අටයි ඔක්ක වරනේද. නම ඊළඟට දෙනවා මොන්ටිසෝරි ප්‍රශ්නයක් හිස්තෑම්පුරවන්න ශා නියමයිනිස හරි තුන්වාරයක් එම්දන පහ සමානයි හිස්තැනක් දන පාහල ව ඉළඟ දෙවාරයක් එ දන අන්න හිස්තැන වරහන ඇතුළ හිස්තැන සමානයි මෙතන හිස්තැනක් එකතු කිරීම විස්සයිහරිශෝක්නය බාන්න කොච්චර ලේසිද කියලා ඉළඟක පස්වාරයක් දෙ දන හිතැනක් හිතැනක් දන තියි දැම්බලන් වැඩ ගලපන ප්‍රශ්න තුරයි දුන් වැඩිය මහන්සි කරන්න මකටේ ප්‍රශ්න තුනයිරිස ゅ se hari ni? හරි ර බලමුදරුවන් මේ හරි ලේසීනේ තුන්වරක් එම්නෙ පුතේ මෙ තෙන්ටෙන්නේ තුනයියම් තුන් අරක් පාපාල අයාරිෂෝක වෙන්න වෙතැන. දෙවරක්ක්ස් දෙකයික් ඒක නංග වුලක් නෑ දැම් මෙතන විස්සයන්න මෙතෙන්ට කාගෙන් හරිගු දෙක කාගි හරි ගුණ වෙන්න ඕන. ඒනම් දෙවරක් කියද විස්ස. දාහාය ඒක බලන්නේ විස්ස බෙදනවා දෙකෙන් මෙතන බැලවා පස්වාරක් දෙකයියෙක් හරිශෝ දායයික් දැම් මෙතන තිහ පිළිතුර තිය වෙන්න පහකීෙන්ද ගුණවෙන්නේ කොච්ලදම වීජිය ප්‍රකාශන කියන්නේ ලේසිම පාඩවා වගන්ති ගානකටයා වගන්ති 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 නේද හතර වසරිද වගන්ති ගනන් විසඳනෝ. මොනවා කරන්නද පුතා ලබා උපන්න හැටිනේරකද වස එකකනය කොල්ෙ කියල් තිබබේ පිසිික්ස් පේර කදන්නග ඉල්ලා. එදා නිියවටන්ගේ ඔලුවට. ඇපැල් ගෙඩිය වෙනුවට පොල් ගෙඩියක් වැටුනානං අදෙන. අපිට අද මෙචර කරන දන්න ඔන්න කියලා එ පිසික්ස් කරම කොල්ලෙක් කියලබ හරි ලියම ගන ඒ යි වැඩිය තින නවටන් ගෙනීම තමයයි පිසික්වලටේම වැඩියීමම තිය ල් ටේලවල් පිසික්ෂේම කරම කරම තරේ බයෝ කරන්න මැස් කරන්න ගේහ පිසික් සම්වෙනවා එතකරට තේ මොවද මේ නික හරි තේ ආසර දවසත් නියුටන් ගැ කිව්ව නදගෙන මතක්වෙයි ම හරි යි්. मिल रपल एकफक मिल रपल एक पैन मिल रुपल वाइ प एक पव ैद සඳ ैගदීම සඳහා පොත්තුුනක් තැගිදීම සඳහා පොත්තුුනක් පෑන් දෙක බැගින් අඩංගු පාර්සෙල් සකසයි තැගිද සඳහා පොත් දෙකක්ොසරි පොත්තුුනක් පෑන් දෙකක් බැගින් අඩංගු පාර්සෙල් සකසයි පොක් කමිලවයි පොත්තුනයි පෑන් දෙකයි තම එක පාර්සලයකට දාන්නේ පොත්තුනයි පෑන් දෙකයි. පලවෙනි ප්‍රශ්නය පුතේ එක් පාර්සලයක වටිනාකම එ පාර්සලයක වටිනාකම ඒක වටිනාකම හනවා දෙවනි ප්‍රශ්නය ග ඔන්න ඕන්න එක පරරි දැගන්න දේරන කතාව දෙනි ප්‍රශ්නය පුතා එවැනි පාර්සල් දහයක වටිනාකම පලවෙනි ප්‍රශ්නය එක පාර්සලයක වටනාකම දෙවනි ප්‍රශ්නය එවැනි පාර්සල් දහයක වටිනාකම තුන්වැනි ප්‍රශ්නේ පාර්සල් දහයකට ගෙව් මුදල පාර්සල් දහයකටගෙ වූ මුදල. පාර්සල් දහයකටගෙ වූ මුදල සඳහා ගොඩනැගූ වීජිය ප්‍රකාශනය සුළු කරන්න. පාර්සල් දහය දහයක මිල සඳහා ගොඩනැගු වීජිය ප්‍රකාශනය සුළු කරන්න. පාර්සලයක මල හොයන්න පාර්සෙල් දහයක මිල හොයන්න ඒක සුළු කරන්න එතකට පාර්සලයකට නවපුතේ පොත්තුුනයි පැෑන් දෙකයි පොත්තුනයි පැන් දෙකයි පො හරි හරි පලවෙනි ගැටලුව පාර්ශලයක මිල පුතේ පොත්තුුනයිනං පැන් දෙකයිනං දෙකයිවයි ඔන්න එක පාර්සලයක වට්නාා කමදරුවනේ දෙයියි තුයි දෙකයිවයි දෙවනි ප්‍රශ්නය පාර්සල් දහයක එනම් මේක දහයෙන් ගුණ කරානම් හරිනේ ද තුනයි එක් ධන දෙකයිවයි ගුණ කරන්න දාය තුන්වැනි ප්‍රශ්නයෙන් කිවේ මගේ දරුවනේ මේක සුළු කරන්න දැන් දන්නෝන සුළු කරන්න. වරහන ඇතු ලේ තිීන සියලූම පද වරහන් එලිය තින සංක්‍යාවෙන් ගුණ කරන්න. දවරක්තුන තියික් දවරක් දෙක විසයි කවුද ඉන්නේවායි ඔන්න පිළිතු න්තිම එකේ. මෙන්න පලවිනයකේ පිළිතුර මෙන්න දෙවනි ප්‍රශ්නට පිළිතුර සුළු කරහම මෙන්න තුන්ගනි ප්‍රශ්න පිතු.

හරිඒනන්න මගේ දරුවන අප ආ වීජය ප්‍රකාශනයක් සංක්‍යාවකින් ගුණකිරීම දක්වා දැංගුණ කරේ දනසංක්‍යයා වන්නේ ලියන්න්නේ ළඟ අනුවාත්තුකාව වීජය ප්‍රකාශනයක් රින සංක්‍යාවකින් ගුණකිරීම වීජය ප්‍රකාශනයක් රිනසංක්‍යාවකින් ගුණකිරීමීජය ප්‍රකාශනයක් රින සංක්‍යාවකින් ගුණකිරීම ජිය ප්‍රකාශනයක් රින සංක්‍යාවකින් ගුණ කිරීම ලකුණ වෙනස් සෙනක විතරයිවෙෙන මේ බලන්න ආරිශෝක මේ එ ධන හතර අපි තෝම්පුතා ගුණ කරන්න නෝන රින දෙකින් රින දෙක මේ බලන්න දෙවරක් එක් දෙකයි සොන්න ගුණ කරා මෙයා රින මෙයා ධනයන රිනයි ධනයි ගුණ කරාම පිළිතුර ලකුණ රින දෙවරක් කතරයාටයි රිනයි ධනයි ගුණ කලාම පිළිතුරේ ලකුණ රින දැන් ඉසල වලු මේ සංමටික මතකු කියල සධි සංකයා පති ගන ලකුණු දෙකක් ගුණ කරත් පිළිතුරේ ලකුණ ධන. රිනලකුණු දෙකක් ගුණකරත් පිතුරේ ලකුණ ධන. ධනලකුණකුයි රිනලකුණකුයි ගුණකරොත් පිළිතුරේලුණ. රිනලකුණකුයි ධනලකුණකුයි ගුණකරොත් පිළිතුරේල කැටියම් අතක තියාගන්න, ලකුණු සමාන දෙන්න ගුණකරොත් දන ලකුණු අසමාන දෙන්නෙක් ගුණකරොත් සමානනක් දන අසමානනං රින ගුණ කරද. දැම් බලමනම් දෙවරක් එක් දෙයි රිනයි ධනයි රින දෙවරා කතර අටයි මේ හතර ගුණකර. දෙවරා කතරටයි රිනයි ධනයි රිනාටයි මේක හන. හතරවාරයක් පහරින පහරිනය පහරිනය හතරවරක් පහ විස්සයි රිනයි දනයි රිින හතරවරක් එ හතරයිය හතරයියම් ඔය එමකුට ඉස්සරණ කැන ඇ ඇම් කියලා කියන්නේ ඇ. අහල ඇති වල පරණය පරන සාමාම්‍ය අප ආච්චිලි සිලෙීමම තම කියන්නේ ඇඇ කියල කියන්න. අපි තමයි ද එම කියල කිය හරි. රිනයි රිනයි ධන එනම් පිළිතුර රිනවිස්ස ධන හතරයිම් හදාගන්න පුතේ පළතු පිළතුර hari ini hari pada putih ධන තුනයි රිනෑ පහ මෙයා ගුණ කරන්න ඕන රින දෙකින්. තනිංහ දනබල රිින දෙවාරයක් දෙකයි දන තුනයි එ රිනෑ පහයි. බලන්න මගේ දරුවන් පිළිතුර මෙ මෙආකාට අවද කියලා දෙවරක් දෙක හතරයි රිනයි ධනයි රින දෙවරක්තුන හයායි එ රිනයි ධනයි රින දෙවරක් පහ දහයායි රි රියි එම් පිළිතුර රිනා හතරයි X රිනා හයයි එ දන දහයයි. රිනා හතරයි X රි හයයි එ ධන දහයයි පැෑදිලීද මම් පෝඩි වෙනසක් කරනු. මෙම දෙනෝපුති. පහරින X ධන දෙකයි වයි. මෙන්න බලන්නක ගුණ කරන්න තිීනෙක්කෙන. කවුද ඉන්නේ. රින ලකුණ විත සංකයාාවක් නෑ. සංක්‍යාවක් නැත්නම් මෙතර දහසකයෙන් ගුණ කරන්න ද ති එකෙන් ගුණ කරන්න තේරණානේද. සංකයාවක් දීල නැත්න රින ලකුණත් එක්ක මේ කියන්නේ දරුවනේ. මේ ප්‍රකාශනය රින එකෙන් ගුණ කරන්න වෙන්න ගුණ කරන්න විදි. එක්වරක් පහ පහයි රිනයිධනයි රින එක්වරක් රිනයි රිනයිදධන එක්වරක් දෙකයිවයි දෙයිවයිමයි රිනයිධනයි රින හරිශෝක්නය මේ බලන්නකෝ රින එකෙන් ගුණවෙනවයි කියන්න පුතේ ප්‍රකාශනය ලකුණු මාරුවෙනයකු විතරයි මේ රින පහ වුුණ රිනක් තනෙක් සුන දන දෙකයිවයි රිින දෙකයිවයි වුුණ ගුණ කරන්න දේකුත් නෑ මේ ක්‍රමයට අක්කල මතික දයාාගත්තන රිිනෙන්නම් ගුණ වෙන රිනය කෙන්නං ප්‍රකාශනය ලකුණු මාරු කල්ලියන්න්න එච්චරයි කරන්නව. ්‍රයි කියයගන්න හදගන්න. සයගේ පාටරටහුණුමෑනි එපතේ? දා පාට රටමගග මේ පාටරටුවු තවයි ම මේ තය බැලි බෝන්ට මේ රෝස පාට ප පඩබ සුදබඩවාගෙන මේ එකඒ පාට තියන මෙතන මෙතන තියනවර ඕෝස තිීනවා නවිට පෙන්න නිල්තිනම මේකම කක්ද කොල පාට සුදු පා පේ සුදු පටවා ට කියේ නිල් පාට ඉට පස්සේ රෝස පාට තියනවා ඒ පේ සදු පාට වගේ බලු ලංකල්ල බැලුව පේනවා අංකරාපේයෝ ඕ එතකොට මේ නිල් පාටත් ලංකල් බැලුව පේනු ඇතිමේ ක පාට වක් තින සර බපුරු කියන්න පාර්චෝ ගැලතිීම වේ. ගෘෂය අවුලක්තියන කැවරාත්තක්ක හරි පැදිලි නම් හරි එනම් පුතේ අපිටා ොත්තනින් හට යන්න වෙන්න පාඩම මෙන්න මේ අභ්‍යාෂ්ටික පහේ පුනරීක්ෂණය පහේ එක පහේ දෙක පහේතුන සම්පූර්ණ කල තියන්න ඕන. එඩ පස්සවාලට මේක වුට්ට හම්මුුණාද විජ ප්‍රකාශන තාවාම්මුනෑ හරිවිචි ප්‍රශ්ක ම ස්ටියවට්ක හම්බුවේ ව ඒෙද මහගොඩක් ගන්නෑ ගනන්න හැ පහලව ඇැත්ස දන්නන චරගන්දන්න නවලට හරි නෑ අයපාලෝකි නැවතන යි වර්ග වෙලා ඇත්තේ. ඒ දාය වර්ග පාලය වර්ග ගණන් සී අයි දෙශිය විසිපාහියි ඒම ඇත්තේ හරි හරි පුතේ එනම් අද මට යන්න අවසරයි. ඊළං වසේ සමට න්යින් පන්තිර කලින් අපි මුණ ගැස ීට තියෙනවා සිිපසෙවනදී ඔයාලගේ පොත්්‍රික බැලීම සඳහා ඒ ගන අපි ගරූප එකක දැනුවත් කිරීම කරන්නක් මාර්සරයක කියවවාලට එනං අදකර පාඩ මෝදට බලාගෙන අභ්‍යාෂ්ටික සම්පූර්ණ කරලා. ඊළංඟ දවස්සේ අපි නැවත මුණ ගැසමුූ. හැමෝටම අයිබෝවන් පරිසුවග නැමෝ ග.